అవసరాయి స్వామి నమస్తే ఉత్తరాసనే మాకి కమట వార్త కేవండ అవసరాయి ఉదే కాలే బుద్ధుని మైత్రి భావనావ టిక వేళ ఒక్కలా ఈట పశు ఆనాపానసతి భావనావే హిత పిహిటువా వినాడి విస్తక్ పమన అరమునేహిమ హిత పిహిటువా గత్త ఎక్వరక్ పమనక్ హిత పిట గియా నెమతత్ భావన అరమునేహిమ హిత పిహిటువా గత్త దవసట වරක් විනාඩි 15ක් 20ක් වගේ කාලයක් සක්මන් භාවනාවක් කරනවා. තවම කෙටි හුස්ම වලත් දීර්ඝ හුස්ම වලත් කෙටි හුස්ම දීර්ඝ හුස්ම යන අරමුණේ තමයි හිත පිහිටුවා ගන්න උත්සාහ කරන්නේ. දැන් මේ ඊළඟ පියවරට යන්න මට පුළුවන්ද ස්වාමීනි? එසේ නැතිනම් දිග කෙටි හුස්ම තව පුහුණු වෙන්න ඕනේද? මේ විදිහ තමයි දිගටම දිනචරියාව වෙන්නේ. දැන් අර හිත පිට යනකොට උපාසකම මොකද කරන්නේ? හිත ආපහු අරගෙන එනවද හුස්මට, නැත්නම් ඉබේටම එනවද? හිත අරගෙන එනවා. අපි බලමු කාලයක් කොහොම කරගෙන යනකොට හිත අරගෙන එනවා කියන එක තේරෙන්න පුළුවන්, සමහර විට තේරෙන්න පුළුවන් බලපෑමක් කියලා. සමහර විට අරගෙන එන්නේ නැතුව හිත ඉබේටම එන්නත් පුළුවන්. හැබැයි ඒ හුස්මට නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට ශරීරය මතු පිට වෙන්න පුළුවන්. ඊළඟට ශරීරය මතු පිටට කියන්නේ ඔය ඔය ඇඟේ ඔය හුලං වදින ඒවා තේරෙන්න පුළුවන් ඈ. ඊළඟට ඇඳගෙන ඇඳුම් තේරෙන්න පුළුවන්. සමහරකට දාඩිය ගලනවා නම් ඌව තේරෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ අපේ හිත දැන් පතිත වෙලා තියෙන්නේ ආනාපානෙත් නෙවෙයි, ශරීරයේ ඇතුළතත් නෙවෙයි, ශරීරයේ මතු පිට කියන එකයි. හැබැයි ඒ වෙලාවට අපිට උවමනාකම තියෙන්න පුළුවන් අර අපේ අහිංසක කමට. මට කරන්න ඕනකම තියෙන්නේ ආනාපානේනේ, දැන් යන්න ඕන ආනාපානේ ටික. හැබැයි යන්න බෑ. හේතුව තමයි ඒ වෙලාව තුළ හිතේ තියෙන තැම්පත්කමට සාපේක්ෂව හිතට අල්ලන්න පුළුවන්කම තියෙන්නේ අර ශරීරයේ බාහිර පමණයි. නමුත් අපේ මමත්වයට ඕන, මට ඕනකම තියෙනවා ආනාපානේ අල්ලන්න. ඒක බැරි වෙන්න පුළුවන්. ඒක කමක්. මේක දෙම තියෙන්න දෙන්න ඕන. මේකටම තියෙන දීලා ශරීරේ බාහිර නම් තේරෙන්නේ, බාහිර තේරෙන එකත් එක්ක ඉන්න බලන්න ඕනේ. බාහිර නම් තේරෙන්නේ ඒ ශරීරේ බාහිරෙන්, ඒ බාහිර ශරීරය තුළ යන්න පුළුවන් උපරිම දුර යන්න බලන්න. උපරිම දුර ශරීරයේ මතු පිටින් මුළු ශරීරයෙන්ම තේරුම් ගන්න පුළුවන් තරමේ සිහියක් ඉවසීමක් හදා ගන්න බලන්න. තැන්පත්කමකුත් ඇදෙනවා ඒකට සාපේක්ෂව අනිවාර්යෙන්. ඊළඟට තමයි අපේ හිත සමහර වෙලාවට හිත පිට ගියාම අපි ඒක පිට යන විදිය දැනගත්තාම පිට යන එකට සාදර වුණාම ආපහු හිත එන්නේ නැත්තම් අරගෙන එන්න පුළුවන් නම් ශරීරයට ගේන්න ඕන. ඒ ගෙනල්ලා අර ආනාපානය කියන එකට වඩා කලු අරමුණක තැම්පත් කරන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ කියලා මම හිතනවා. ඒ කියන්නේ අනපනේ තව ටික සිවුම් එකක් ඉන්න ඕක අල්ලන්න අමාරු වෙනත් පුළුවන් භාග වෙලාවට. නමුත් ශරීරය තුළට තේරෙන්නත් පුළුවන්. හැබැයි ආනාපානේ තේරෙනවා නම් ඒකමක් නෑ. නමුත් ඒක එහෙම නැතුව ශරීරය තේරෙනවා නම් පසුකම ඒක තේරුම ඒකේ තේරුම එයාට ඒ වෙලාවේ ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන්නේ ආනාපානේ නෙවෙයි කියන එකයි. ඔය කියන ඉඟිය අපි අල්ල ගන්නට ඕන. ඒ කියන කාරණාව අපි ස්පර්ශ කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන්කමක් හම්බ වෙවේ හිමීට හිමීට හුස්මකට කිට්ටු වෙන්න. ඒ හුස්ම තුලත් සමහර වෙලාවට අපිට ආශ්වාසය තේරෙන්න පුළුවන්, පළවෙනියෙන්ම සමහර වෙලාවට ප්‍රාශ්වාසය තේරෙන්න පුළුවන්. ඒකෙත් ප්‍රශ්නයක් නෑ. පළවෙනියෙන්ම ආශ්වාසයම තේරිය යුතුමයි කියලා එහෙම එකකුත් නෑ. එහෙම දෙයක්වත් නෑ. ආශ්වාසයක් තේරෙනවා නම් තේරිච්චාවයි. ඒ ආශ්වාසයේ සමහරක් විට මුලමැදාග කියනවා අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. යන්තම් ඔයින් පොඩ්ඩක් හුස්මක් විතරක් අහු වෙන්න පුළුවන්. ප්‍රාශ්වාසයේ තේරෙන්නේ නැතු. ඒකින්ද මගේ පුහුණුව නම් ඇත්තටම කිව්වොත් මම කළේ අද ආශ්වාසය විතරක් පුළුවන් නම් බලනවා කියන තැනට ගියා. ඒකෙත් එක ආශ්වාසයක් විතරක්. මේක බැලුවා නම් ප්‍රාශ්වාසයේ හො වෙනවා කියන එක නතර කරලා දානවා. ඊළඟ ආශ්වාසයේ පුළුවන් නම් හොයාගන්න බලනවා. එතකන් සිහිය තියාගන්න පුළුවන් ද කියලා බලනවා. ආන් ඒ වගේ අර අපි බලමු ආමේ පුළුවන් තරම් අර
පොඩි පොඩි පාරකින් යන්න වගේ බලමු. අපිට දරන්න පුළුවන් ඉලක්කයක් හදාගන්න බලමු. සම්පූර්ණ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියන දෙකම දැකගෙන ඒක පටන් ගත්ත තැන ඉඳලා අවසන් වෙනකම් ඉන්නවා කියන එක ආනාපාන සතිය තුළ තියෙන එක්තරා විදිහට ඉලක්කයක්, අවසානයක්. ඒක අපි ආරම්භයක් කරගන්න ඕනේ නැහැ. සූත්‍රේ උනත් තියෙන්නේ හුස්ම එනවා නම් එනවා බලනවා, යනවා නම් යනවා බලනවා කියලා මුලින්ම තියෙනවා. එතකොට අපි මුලින්ම කරුවාමේ අපිට සිහිය තියෙන ප්‍රමාණය, සිහියට ප්‍රධාන තැන දෙන්න පුළුවන් ප්‍රමාණය ඉගෙන ගන්න බල. සිහිය කියලා කියන්නේ මගේ වුවමනාවට නෙවෙයි, මේ වර්තමානයේ තුළ සිද්ධ වෙන දේට දෙන අවධානය. ඒක හින්දා විතරගෙන යන විදිහත් හොඳයි. මගේ යෝජනාව තමයි හිත ආපහු එනවද ගන්ට ඕනද, ඒ එනකොට ශරීරයේ තේරෙනවද, ශරීරයේ මතු පිටද තේරෙන්නේ, ආනාපානෙද තේරෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒ අපි හිත ගන්න එකේදී නැත්නම් අපි මතක් කළා කියන්නකො මේ හිත දුවනවා කියලා. ඒ දුවනවා කියන එක මතක් වුණාම ඊළඟට හිත ඇවිල්ලා පතිත වෙන්නේ කොහෙද කියන එක පොඩ්ඩක් හඳුනා ගන්න බලන්න. ඊළඟ වතාවට ඒක අපි නැවත නැවත පුරුදු කරන්න බලමු. ඒක ගොඩක් හොඳ ලොකු දියුණුවක් භාවනාව තුළ. ඒ විදිහට අපි හිමීට හිමීට කරගෙන යන්න බලමු. අනෙක් එක තමයි සාමාන්‍ය ජීවිතය තුළ අර මොනවා හරි කටයුත්තකට වගේ අපි සිහිය දාගන්න බලමු. කතා බහ කරන වචනයකට වෙන්න පුළුවන්, කරන වැඩකට වෙන්න පුළුවන්. සිහිය එකතු කරගෙන සිහියෙන් කරන්න, සිහියෙන් කියන්න අපි උත්සාහවන්ත වෙමු. එතකොට දැන් අර දිග කෙටි හුස්ම එතනට යන්න එපාද දැම්මම මේ ආශ්වාසය විතරක් රැඳෙන්නද? අම්මේ දිග කෙටි හුස්ම කියලා වෙන වෙනසක් නැහැ අතම කියනවා නම්. ඕකේ අපිට කියන්න බෑ එක්තරා කාලයකදී දිග හුස්ම යනවා, තවත් කාලයකදී කෙටි හුස්ම යනවා කියලා. මේ කතාව තියෙන්නේ අපිට හුස්ම තුලම ඉන්න පුළුවන්ද කියන එකයි රහස. අද ඔව්. එතකොට ඒ හුස්ම තුලම ඉන්නකොට තේරෙනවා සමහර හුස්ම දිගයි, සමහර හුස්ම කෙටි. භාග වෙලාවට ආශ්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, ප්‍රාශ්වාසය කෙටි වෙන්න. ආශ්වාසයටම සමාන විදිහ ප්‍රාශ්වාසයක් නොවෙන්නත් පුළුවන්. ප්‍රාශ්වාසය දීර්ඝ වෙලා ආශ්වාසය කෙටි වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට හඳුන් ගුර පතු කරලා තියෙන තැනක හුස්ම ගන්නවා නම් අපිට හුස්ම ගෙනෙන්නේ නැහැ වගේ. හිත කැමති නැහැ ඒ හුස්ම ගන්න අර ආග්‍රහණයත් එක්ක. එතකොට ආශ්වාසයට වැඩිපුර මනාපයක් තියෙන්න පුළුවන්, ආශ්වාසයට වඩා. ආන් ඒ වගේ ස්වභාවයන් තියෙන්න පුළුවන්. එතකොට තමයි අපි හිතාමතා මේවා බලන්ට යන එක මනාප නෑ මම. ඒක මං හිතන්නේ ඒතර සුබදායකයි කියලා. ඊට වඩා අපි බලමු අපේ හිත පළපදියම් වෙන්නේ කොහාටද කියලා. අපේ හිත කිතු වෙන්නේ හෝ පණින්නේ හෝ ලඟ වෙන්නේ කොතනද බලමු. අපේ හිත ආපස්සට ඇවිල්ලා පතිත වෙන්නේ කොතනටද කියලා බලමු. ඒක තුල ආශ්වාසයක් තියෙනවා නම් හා හොඳයි. ආශ්වාසයක් තියෙනවා. අන් ඒ වගේ එක හුස්මක් බලන්න බලමු. වර්තමානයේ තුල අපිට සද්දයක් ඇහෙනවා නම් ඒ සද්දේට හිත යනවා නම් ආ සද්දේට හිත ගියා කියන එක අපි තේරුම් ගන්න බලමු. ඊට පස්සේ ආපහු බලන්න ඕන ඊළඟට ආයෙත් හිත එනවද ශරීරයට කියලා. ඒ එන එක තුල තියෙන්නේ ශරීරයේ මතු පිටද ඇතුළේද හුස්ම පැත්තකද කියන එක විතරක් අපි හඳුනා ගන්න බලමු. මොකද මූලිකවම අපි ඉගෙන ගත යුතුයි පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන වචනයට ප්‍රායෝගිකත්වයක් දෙන්න. සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන එකට සජීවී භාවයක් දෙන්න අපි ඉගෙන ගන්නට ඕන. එහෙම වුණහම තමයි, එහෙම වෙච්ච කෙනාට තමයි සෝ සතෝ වාස සති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කෙනාට තමයි තේරෙන්නේ හුස්ම එනවා නම් එනවා, යනවා නම් දීර්ඝ නම් දීර්ඝයි, කෙටි නම් කෙටි. ආන් ඒ ආකාරය. ඒකින්ද අපි මූලිකවම මගේ නම් යෝජනාව සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නවා. මේ හිත දුවනවා නම් ඒ හිත දුවන එකට සාදර වෙමු. ආපස්සට හිත ඇවිල්ලා පතිත වෙන්නේ කොහෙද කියලා බලමු. පතිත වෙන දැන ශරීරයේ මතු පිට නම් මතු පිට පුළුවන් තරම් ශරීරයේ තේරුම් ගන්න බලන්න. අත, කකුල, බෙල්ල, ඔළුව, කන, නහය, අංගය වගේ. ශරීරයේ අභ්‍යන්තරයේ නම් තේරෙන්නේ අභ්‍යන්තරයෙන් පුළුවන් තරම් ওই විදිහට මියන්න බලන්න. හුස්මට නම් ආවේ ඒ හුස්ම තුල තියෙන්නේ මොකද්ද බලන්න. ආශ්වාසයේද, ඒ කියන්නේ හුස්ම උඩට ගන්න එකද, පල්ලෙහාට යන එකද කියලා චුට්ටක් බලන්න. ඉතින් හිත යනවා ආපහු එන්නේ කොහාටද? ආන් ඒ වගේ චුට්ටක් අපි අල්ලගන්න ඕන. මේක අර දීර්ඝ කටි කියන එක ටිකක් අපිට අර ඔව් සංකීර්ණයි. මේ ඔබ වහන්සේගේ වැඩසටහන සහභාගී වුණේ මේ මේ නම වෙනි වැඩසටහන මම 18 වෙනි එකේ ඉඳලා
පටන් ගත්තේ. එහෙමයි මේ එහෙමයි. මට ඉතින් ලොකුවට අත්දැකීම අවබෝධය නෑ. ඉතින් මම මේ පුරුදු පුහුණු වේගෙන යන ගම. හා මාත් ඒ වගේ තමයි. අපි දෙන්න මේක බෝත්. හොඳමයි ආවේ. හොඳමයි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. හා තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස කමටහන් හොඳයි. ස්වාමීන් වහන්ස කමටහන් වார்த்தාවක් නම් නෙමෙයි මම ඉදිරිපත් කරන්න හදන්නේ. මට පංච නීවරණ කියන එකේ තියෙන උද්දච්ච කුක්කුච්ච නීවරණය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? මම හිත විසිරෙන එකනේ කුක්කුච්ච කියලා කියන හිත හැකිලෙන එකට. සමහර කෙනාට තියෙන දේ හරියට තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් කියලා ගන්න පුළුවන් උදාහරණයක් හැටියට නේ හිත හැකිලෙනවා වගේ. විසිරෙනවා කියලා කියන්නේ හිතන්නකො ශරීරය ගැන ගත්තොත් එහෙම දැන් භාවනාව තුළ වුණත් සරල වැඩි වේද බරපතල වැඩි වේද මන්ද එහෙම කිව්වා. කනත් තේරෙනවා, නහයත් තේරෙනවා, යටිපතුලත් තේරෙනවා, අතක් තේරෙනවා, බෙල්ලත් තේරෙනවා, පපුවත් තේරෙනවා, ওই වගේ තැන් තැන් වලට හිත හිර මෙහෙට දුවනවා කියලා කියන්නකො. අන්න ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන්කො. හිතේ විසිරීම වගේ පැත්ත හැකිලිම කියන එක හිත හිස් වගේ කියලා අපි කියන්නේ. ඒ කියන්නේ තියෙන්න පුළුවන් සිතුවිලි නමුත් නෑ. ඒක හරියට කඩේට යනවා තේ බොන්න ඕන නමුත් තේ නෑ. ආන් ඒ වගේ වෙන්නත් පුළුවන් සමහර විට. ඒකෙන්ද භාවනාව තුලම අපි කරගෙන යනකොට අපිටම තේරෙන්න ගන්නවා ඔය කියන නීවරණයක් වෙන්නේ කොහොමද මේ තියෙන. ඒකට බුදුරජාණන් වහන්සේ දුන්න නම තමයි උද්දච්ච කුක්කුච්ච කියන එක. ඒ තථාගතයන් වහන්සේගේ තියෙන වහන්සේගේ ඥානය. නමුත් අපිට තේරෙන්න ගන්නවා මේ හිතේ තියෙන ස්වභාවය තුළ දැන් නම් තියෙන විසිරීම. මේ හිතේ තියෙන ස්වභාවය තුළ දැන් නම් තියෙන හැකිරිල්ලක් කියලා. ඒක අපිට ප්‍රායෝගික වෙන කාරණාවක්. වගේම ඒ දේ අපි යන නිවන් මාර්ගය වහලා දාන්න පුළුවන් තරම් එකක් කියලා තේරෙනවා. මොකද ඒ කරගෙන යන වැඩි සම්පූර්ණයෙන්ම කටල් කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන්. දෙයක් හැටියට තේරෙන්න පුළුවන්. ඔව් භාවනාව කරගෙන යමු. ඒ කරගෙන යනකොට අපි භාවනාවේදී අනාගතය තුලින් සතිපට්ඨානෙ වැඩි විශේෂයෙන්ම ඌව අපිට තේරෙන්න ගන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට දැන් අපිට ඒවා දැනි දැනි තිබිලා එක පාටම ඒ කිසිව දෙයක් නොදැනී එක තැනක හිත තියෙනවා. ඉතින් එතනින් එහාට මුකුත්ම දෙයක් දැනෙන්නේ නැහැ. භාවනා කරනකොට නිකන් ඉන්නකොටද නෑ? භාවනා කරනකොට ස්වාමීන් වහන්ස අරමුණ මොකද්ද එතකොට? එතකොට ස්වාමීන් දැන් ආනාපානය තමයි ස්වාමීන් වහන්ස දැන් ඒක දැනෙනවා. ඒනට හිතේ සිතුවිලි මොකක්වත් නැහැ. අර වේදනාවල් මොකුත්ම දැනෙන්නේ නැහැ. ඒ ඔක්කොම නැවතිලා. ඉතින් කිසිම සිතුවිල්ලක් නැහැ. ඉතින් එහෙමම ඉන්න පුළුවන් තත්ත්වයක තමයි ඉන්නේ. යන්තම් හුස්ම දැනෙනවා අර මෙහෙම. අපි එතකොට අපි හිත ඔව් අපි හිත වරුදු කරන්න ඕන අර දීර්ඝ හුස්ම දිවිච්ච වෙලාවේදී අර ගාලගෝටි මැද. මොනවද ගාලගෝටි මැද කියලා කියන්නේ? වේදනාව දැනෙනවා, හාගිට යනවා, දේශිත යනවා, මෝහිට යනවා. ඌවගේ මහානාපකාර කලබගෑනි ගොඩක් අස් ඉඳලා ඌවගේ නැති වුණානේ. දැන් හරියට කාන්සිය වගේ වෙන්න පුළුවන් අපිට එක පැත්තකින්. මොකද අච්චර කරදර නැති හින්දා. නමුත් දැන් තමයි ඉවසීම තියෙනවද කියලා බලන්න හොඳම වෙලාව. මේ මොකක්වත් නැති එක දරාගෙන ඉන්න පුළුවන් කියන ඒ ස්වභාවය ගොඩක් වටිනවා. මොකද ඒක තමයි අපිට පුරුදු කරන්න තියෙන ඊළඟ කාරණා. එතකොට එතනදී අපිට තේරෙන්නේ මොකක්වත් නැති ස්වභාවයයි අර ආනාපානය කියන එක චුට්ටක් දැනෙන ස්වභාවයයි නම් ওই දෙකෙත් ඔය වෙන්නේ හිත පණින එක නම් තමයි. නමුත් ඒ ඒ ඒ චූටි කාරණා දෙකේ හිත පැන පැන අපිට කොච්චර වෙලාවක් හිත දරාගෙන ඉන්න පුළුවන්ද, ඒක දරාගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙනවද කියන එක අතිශයින්ම වැදගත් වෙන කාරණාවක් කියලා. වගේම කාලයක් තිස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම හම්බ වුණොත් තමයි හම්බ වෙන්නේ, අහු වෙන්නේ. එහෙම හිතේ අර පණින්න පුළුවන්කම තියෙන්නේ ශරීරය තුළ තියෙන එක්තරාම කොටසකට විතරක්ද, හුස්මෙම එක්තරා කොටසක් විතරමද මට තේරෙන්නේ කියන එව්ව ප්‍රකට වෙන්න ගනී ඊට පස්සේ. ඉතින් ඒකට පසුගමන අපි කාලයක් තිස්සේ ඔය කියන දේ බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට තමයි අර සමතු ගුණය කියන එක වැඩි වැඩි විපස්සනාව දියුණු දුගනන්ද කියලා කියන්නේ. ඒකයි මේ සතිපට්ඨානේ. එහෙමයි. කාන්දා ඔය කියන අවස්ථාවන් වලට වචනේ තමයි සාදර වෙනවා කියන එක තියෙන්න දෙන්න. ඉන්ට දෙන්න, ඉන්ට දෙන්න, යන්ට දෙන්න.
එතකොට ස්වාමීන් වහන්සේ නිදිමතක් වගේ නිකන් දැනෙනවා. හැබැයි එතකොට ඒක කියන්නේ නිදි නෙමේ, තේරෙනවා. හැබැයි ඉතින් අර නිදිමත ගතිය වගේන් තමයි එහෙම ඉන්න වෙන්නේ. පුළුවන් වෙන්නේ. ඒකට හේතුව ඔය හිත පණින කාරණා දෙක තුලට වෙලාම විතරක් ඉන්න වෙන එක වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අර ශරීරය තුල අර මොකක්ද ස්වභාවයක් තියෙනවා කියලා කිව්වනම් ඒ කියන තැනටයි ඔය ආශාසයේ තියෙන ආශාසය හෝ ආශාසයේ තියෙන අර පොඩ්ඩක් දැනෙන තැනටයි ඔය දෙකට පැනපැන ඉන්න උනහම ටික වෙලාවක් යනකොට හිතට ඒකාකාර භාවයක් කියන එක අහම එයා ආය මනාප නැහැ ඕක වැඩි වෙලාවක් තියාගෙන ඉන්න. එහෙම එකක් දැනෙනවා. ඒක තේරෙනවා. එහෙම අර ඉන්න ඒ වෙලාවට ඒ වෙලාවට අපිට ඕකේ හාර උසන්න පුළුවන් නම් හොයන්ටම ශරීරය තුල ඔය කියන තැන කොහෙද තියෙන්නේ? ඔය හිස් තැන කොහෙ එකක් දාමු කියලා. මේ තැන කොහෙද මට මේ නෑ කියලා තේරෙන්නේ. එහෙම හිස් නැති තැන් දිනවද කියලා. මේ හිතට අපි විවිධත්වයක් දෙන්න ඕන. චිත්තං රාජා රතු උපමං කියලා. කියන්නේ මේ හිතට විචිත්‍රත්වයක් දෙනවා. හිත හරි විචිත්‍ර දෙයක්. ඒකට විචිත්‍රත්වය දෙන්න ඕන, විශේෂත්වය දෙන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ඒක ඒකාකාර වෙනවා. ඒකාකාර වුණාම ඊළඟට තියෙන පිටේ කියන දෙයට ඇදලා යන්න පුළුවන්. ඒකාකාර භාවය අංග. ඒක නිසා අර හිතේ අර හිතින් පෙන්වන අර හිස් බව කියන එක, ශරීරය තුළ තියෙන හිස් බව කියන එක කොහෙද තියෙන හිස් බව? මොන හිස් බවක්ද මේක? මොන විදිහේ එකක්ද ඒක? මොන හරියට විතරක්ද තියෙන්නේ? නැත්නම් හැම පැත්තකටම තියෙනවද? වගේ කියන ඒ වගේ අර ලොකු අපි ආලෝක සංඥාවක් දෙන්න බලමු. ඒක තුල අර අඳුරු සංඥාවක් නැතුව ආලෝක සංඥාවක් දෙන්න බලමු. හිත විවෘත කරන්න බලමු. අපේ ඇස් අරින්න බලමු. ඒක ආස්වාසය තුල. අර දකින ආස්වාසය තුල වුණා තම පොඩ්ඩක් තේරෙනවා වෙන්න පුළුවන් සුසුම්පද කියන එක. නමුත් ඕකෙ තියෙන්න ඕන මුලමැදඟ කියන එක. ඒකට ආස්වාසයට මුලමැදඟ තුනක් තියෙනවා නම් ප්‍රාස්වාසයටත් මුලමැදඟ කියලා තුනක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒකට එතනම තියෙනවා තව විචිත්‍ර කාරණා ගොඩක්. ඒ වගේ මේවා විභේදනය කරු විභජ්‍යවාදී බොහෝගෞතම කියලා තථාගතයන් වහන්සේට කියන්නේ. අපි මේ පොඩ්ඩක් විභේදනය කරලා බලන්න බලමු. තවදුරටත් මේක බෙදා වෙන් කරලා දක්වලා තේරුම් ගන්න බලමු. මම ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණා නම් මම හිතනවා ඔය කියන අවස්ථාවේදී අර අපිට එන අඳුරු සංඥාවෙන් අයින් වෙලා ආලෝක සංඥාව ඇති කරගන්න මාර්ගයක් පහළ වෙයි කියලා. ඒසේම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින් සිද්ධ වේවා. තෙරුවන් සරණයි. නමස්කාරයි ස්වාමීන් වහන්ස. මම කාන්ති. මම මේ භවනාවට අමතර ප්‍රශ්නයක් මේ කතා කරන්නේ. එහෙමයි. මේ ඒක ඇවිල්ලා මේ මන්ට මේ RRMP ආරියරත්න කියන අපේ ධර්ම ගෲප් එකේ මහත්මයක් හෝ මහත්මයෙක් දාලා තිබුණා භාවනාවෙන් ලැබිය හැකි කායික හා මානසික සුවය කියලා වීඩියෝ ක්ලිප් එක අපේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ. මම ඒක සම්පූර්ණයෙන් ඇහුවා. එවපු තැනත්තාට මම පින් අනුමෝදන් කරනවා. මේ මම අහලා මට ඒ ස්වාමීන් වහන්සේගේ තිබිච්ච අපේ ශ්‍රී ලාංකික මනසෙන්ට කතා කරලා තිබුණේ සිංහලෙන්. එතන වෛද්‍ය මහත්මියකුත් සම්බන්ධ කරගෙන එතනේ ස්වාමීන් වහන්සේගේ තිබිච්ච අනුපමේය කරුණා ගුණය මට පැහැදිලි වුණා. මට එවෙනි හරි භක්තියකුත් ඇති වුණා. මම ඒ වීඩියෝ එක දෙන්න මගේ පවුලේ අනිත් අය සහෝදර සහෝදරියෝ සියලු දෙනාම ක්‍රිස්තියන්. නමුත් මෙතන උන්වහන්සේ සඳහන් කළා තිබුණේ ධර්මය කියන එකේ භාවනාව කියන එකට මිනිස්සු හරි අසතුටුයි. ඒ වචනේට උන්වහන්සේ හරි මධ්‍යස්ත විදිහට ඒක ප්‍රකාශ කරනවා. මේ කොරෝනා වසංගතය තුළ මේ අවස්ථාවේ මිනිස්සුන්ට ඒක කොහොමද මේ ආනාපාන සතිය ප්‍රයෝජනෙට ගන්න කියන එක. ඉතින් මම මගේ සහෝදරියට මේක දාලා කිව්වා මේක අහන්න. මේගොල්ලෝ අර ක්‍රිස්තියන් නිසා එක්ස්ට්‍රීම් විදිහට මේ දකින්නේ. මම එයාට කිව්වා සිවුර දැක්කහම අයින් කරන්න එපා, මේක සම්පූර්ණයෙන් බලන්න. බලලා ඉවර වෙලා මට ඒකේ අදහස් ටික කියන්න, ඔයාට මොකද්ද ප්‍රයෝජනයක් තිබේ කියලා. තියා දුදී මට කතා කරලා කියනවා, නංගි මම ඒක ඇහුවා
ඒක හොඳයි මේ එකේ මේ හුස්ම ගැන කියා දෙනවා මං ස්වාමීන් වහන්සේ එතන ආනාපාන සතිය කියලා සඳහන් කරනවා මං ඒකත් අක්කට පැහැදිලි කළා ආනාපාන සතිය කියන්නේ මේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම කියලා එතනදී මේ ඉතින් එයා කිව්වා නංගි මට භාවනා කරන්න නම් බැහැ මං හුස්ම ගන්න කියන එක බලන්නම් කියලා මට ඉතින් එතන මම ඒක මෙහිම බලනවා මම ඔබ වහන්සේගෙන් අහනවා මම එතන මගේ දැක්ම හරිද කියලා දැනගන්න මේ කතා කරන්නේ මං හිතුවා අවස්ථානුකූලව කොරෝනා වසංගතයට මුහුණ දීමේදී ධර්මය දන්නා නොදන්නා කොයි කෙනාටත් මේ හුස්මට අවධානය යොමු කිරීම ඔක්සිජන් සප්ලයි එක වැඩි දියුණු කරගන්න කොයිතරම් ප්‍රයෝජනවන්ත කියන එක. ඒ නිසා මට ඒ පිළිබඳව ලොකු සතුටක් දැනුණා. මේ එවපු මහත්මිය හෝ මහත්මයාටත් මම ඒකට පින් දෙනවා. ඒ අතර මම තව එක දන්න දන්න අයට ෂෙයා කරා. එතනදී මම අහන ඔබ වහන්සේකින් දැන් මගේ සහෝදරීට මට ගොඩාක් පැහැදිලි කරන්න බැහැ මොකද මම ධර්මයට අනුගත වෙලා ඒක තේරුම් අරන් යන මට මේ කැපැසිටි එකක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ල ඇදහිලි තුල ඉන්නේ. ඉතින් දැන් මම ධර්මය ගැන කතා කළත් ඒගොල්ල කතා කරන්නේ නිකන් මං ක්‍රිස්තුස් වහන්සේට එරෙහිව යනවා වගේ කියලා අලගේ ඔළුවට වැටෙන්නේ. ඒ නිසා මං හරි පරිස්සමින් කතා කරන්නේ. ඉතින් මම ඔබ වහන්සේට යොමු කරන්නේ එතන ප්‍රශ්නය දෙයි වගේ කෙනෙකුට කායික මානසික සුවයක් ලැබෙන අතර ඉදිරියට කොයි ආකාරයට එයාට ඒකට අනුගත වුණොත් කොයි ආකාරයට ඉදිරියට එයාට එයාගේ මානසිකව ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එක ගැන මට පැහැදිලිකමක් නැහැ. ඔබ වහන්සේට පුළුවන් නම් මට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. තෙරුවන් සරණයි. මෙහෙමයි පාදපසකම දහම තුළින් අපිට කියලා දෙන්නේ දුක දුක ඇතිවීම නැති කිරීම සහ මාර්ගයනේ. එතකොට අද අපි මේ දේශනාවේදී වුණත් කතා වුණා ඔය දුක කියන එක හරියට දැක්කනම් ඒක ඇති වෙන්නේ කොහොමද නැති කරන්න ඕන අවශ්‍යතාවයේ තියෙන්න ඕන තියෙන්නේ කොහොමද වගේම ඒ නැති කරන්න ඕන ක්‍රියාමාර්ගය කියන එක අපිට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අපි මේ අතන්ට උගන්වමු ඒ අතන්ගේ දහම තුල කියලා දෙන්නේ ඒ දුක කියන දෙයට අයිතිකාරයෙක් ඉන්නවා බලධාරියෙක් ඉන්නවා නම් ඒක ඒක නම් උගන්වන්නේ ඒක පාලනය කරන වෙනම කෙනෙක් ඉන්නවා කියන එක නම් ඒ අතන්ට උගන්වන්නේ. අපි ඇතන්ව අර ඒගොල් ඒ කියන්නේ වැරදි නැහැ ඒ මනස හොඳේ ඒක අහිංසකයක් කරන්නේ. එයාට අපි කියලා දෙන්න උත්සාහවන්ත වෙමු මේ මොහොත තුල මෙතන ඉන්න කියලා මොහොතක් මේ මොහොත තුල එයතු ඉන්නේ එතනනේ නේද මේ මොහොත තුල එයතු ඉන්නේ එතන ඒකිනා ගාව ඒකිනාට කන ලව් කරලා හෝ එහෙම දෙයක් ඒක වැරදි නැහැ එයතන්ගේ එයතු හිතන පතන්නේ දර්ශනෙට නමුත් අපි මේ මොහොතේ මෙතනට එන්න පොඩ්ඩක් උගන්න ඕකට රහ වැටුණා කියන්නේ ගාමේ එයතු ක්‍රිස්තියානි විදිහට ඉඳි ප්‍රශ්නයක් හැබැයි අභ්‍යන්තරය තුළ බෞද්ධ රට පිළිවෙල සිද්ධ වෙයි. ඒක ඒක අපි කන්වින්ස් කරනව නෙවෙයි. ඒක අපි ආගමකට පරිවර්තනය කරනව හෝ වෙනස් කරනව නෙවෙයි යම්. අම්මට කැමති නම් ඒක කියන්න මේ ක්‍රමයේ තුලින් තමයි දෙයුගාවට යන්නේ කියලා. දෙවෙනි ගාස්තිකාවට යන්නේ මේ ක්‍රමයේ තුලින් කියලා කියන්නේ. ප්‍රශ්නයක් නෑ අම්මයා. එයා පසු කාලීනව තේරුම් ගනීවි මේක තුල තියෙන ඇත්ත නැත්ත. ඒක හරියට අර බුදුරජාණන් වහන්සේ පොරොන්දුවක් දෙනවනේ අර 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 කුමාරෙක්ට මට මතක නෑ යාගේ නම. මේ භාවනා කළොත් එහෙම අර සුරූපී දිව්‍යාංගනාව වගේ ඉන්න ඒගොල්ලන් ගන්න පාවල දෙනවා කියන්නේ අන් වගේ ඔව් ඒ වගේ පොරොන්දුවක් කරලා භාවනා කරුවා. නමුත් අවසානයේ ඒ හාමුදුරුව හත් වෙනවා. මේ රහත් වුණාට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලන අනේ සෝනස භාගතුන් වහන්සේ මේ මං අර ගත්ත පොරොන්දුවෙන් අයින් වෙන්න මේ ආවේ කියලා. ඒ වගේ යම කවදාහරි දවසක ඒ ඇතු තීරුන් ගනීවි මේක තුලින් යන්නේ ඔයි කියන දෙවියන් වහන්සේ ගාවට නෙවෙයි. ඇත්තටම යවෙන්නේ නැති තැනකට කියලා. යන එක නතර කරනවා මේකෙන් වෙන්නේ බලාපොරොත්තු වයින් වෙනවා මේක වෙන්නේ කියන එකේ ගොළු තේරුම් ගන්න. එතකන් අපි යන්නේ ඒගොල්ලෝ දන්න විදිහෙන් තට්ටු කරන්න බලමු. කතාගතයන් වහන්සේගේ දේශනාවේ මම හරි කැමති ලක්ෂණයක් තියෙනවා.
ඒ ජනපදවලට ගියපුවාම ඒ ජනපදවල කට්ටිය කතා බහ කරන වචනේ ඒගොල්ලෝන්ට තේරෙන භාෂාව කතා බහ කරන්ද ඒ අනුව ධර්මයේ කියලා දෙන්න කියලා අපිට උගන්වලා තියෙනවා. මෙලේ මේ කතාව තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය සහ ඒගොල්ලොන්ගේ පිළිගන්නදී අනුමත කරන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ හිතන එක හරි කියන එකට අපි එන්න ඕන. එහෙම වුණාම තමයි යන්නේ අපි සහ ඒගොල්ලෝ අතර පරතරයක් නොවෙන්නේ. දැන් අම්මා දරන අදහසට මම දරන අදහස පටහැනි වුණා කියන්නකෝ. දැන් ඔහොම නෙමෙයි මේ බුදුහාමුදුරු කියන්නේ ඕක වැරදි අපි කියන විතර හරි කියන්නකෝ. එහෙම වුණා නම් මෙතන දෙන්නෙක් ඉන්නවනේ. දෙන්නෙක් කියලා කියන්නේ යන්නේ ගිනිපෙලි දෙකක් කියලා කියන්නේ පත් වෙන්න පුළුවන් දැන්. නමුත් ඔයා කියන එක තමයි මමත් කියන්නේ හරියටම හරි ඕකනේ ඕක තමයි හරිම හරි දේ. ඕක හරි ක්‍රමේනේ. ඉතින් ඕක කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා මේ වර්තමානයේ හිටියන. අන්න එහෙම කතා වුණා කියන්නකෝ. එතකොට අම්මේ එයයි මමයි කියලා දෙන්නෙක් එයා හිතන එකම තුලම තමයි මමත් තියෙන්නේ. එයා කියන දේම තමයි මමත් කියන්නේ. එයා අදහන විදිහම තමයි මමත් කරන්නේ. ආ දැන් චාහම්ගරෝ කියනවා රෝමිට ගියා නම් රෝමන් කාර් එකක් වගේ අඳින්න කියලා කියනවා. ඒ වගේ අපි එයතුම ආශ්‍රය කරනකොට මේක කපටිකමක් නෙවෙයි. ඒ ඇත්තන්ව තේරුම් ගන්නවා මේ අපි ඒගොල්ලෝ ඒගොල්ලන්ව තේරුම් ගන්නවට වඩා. අපේ රහස. එහෙම කරලා අපි එයාට ඔව් අපි ඒගොල්ලන්ට උගන්වමු. මේ වර්තමාන මොහොතේ ඉඳ වෙන මොකක්වත් නෙවෙයි සිහියෙන් ඉන්න. ඒකට ටිකක් ගන්න පුළුවන් කම තියෙනවා නම් ඒකේ කියන්නේ හුස්මට එන එක තමයි. ඒක හුස්මක් බලන්න කියන්නේ. ඔව් පුටු හරි වාඩිලා හරි කමක් නැහැ මොකක් හරි කමක් නැහැ. පැයකට එකක්. ඈ නැත්නම් පැය 6කට එකක්. ඒ වගේ හොඳටම මේ වගේ චුට්ට චුට්ට අපි අරගන්න බලන්න. එයාට කියමු මේක මේක තමයි දෙයිය කියලා තියෙන්නේ. ඒක පරණ ඇස්තමේන්ති හරි ඇස්තමේන්ති හරි මේක තියෙනවා කියලා කියන්න. කොටින්ම මතකයි ඒගොල්ලන්ට කියන්නේ ස්වාමීන් වහන්සේ සමාවන්න ඒගොල්ලන්ට මම කියන්නේ මේ මම මේ වෙලාවට මට කෝල් කරන්න එපා මම ඉන්නවා හිතගෙන ඉගෙන ගන්න වැඩසටහනක් කියලා. මේ වැඩසටහන මම එයාට හඳුන්වන්නේ මං හිතගෙන ඉගෙන ගන්න වැඩසටහනක්. ඒ හින්දා මට කෝල් කරන්න එපා මේ වෙලාවල් කියලා තියෙන්නේ. එතකොට මම අහලා තියෙනවා මෙහෙම දෙයක් ඒ ආගමේ කියනවා දෙවියන් වහන්සේ ඉන්නේ ඔබ තුලයි කියලා කියනවා. හරි හරි මම අහලා තියෙනවා. ඔව්. එතකොට අපි හිත කියලා කියන්නේ දෙයියෝ කියලා අපි නිකන් උපකල්පනයක් කරමු. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔව් අපි ඔබත් එහෙම හිතා ගන්නට ඕනේ නැහැ. ඔව්. ඒ වුණත් අපි කියමු අපි මේ දෙයියෝ ගැන ඉගෙන ගන්න වෙලාවෙ ඉන්නේ කියලා. අජන් චාහමුදුරෝ මට හොඳ කතා මතක් වෙනවා. උන්වහන්සේගේ සුදු ජාතික ගෝලයෝ වගේක් රටින් යන්න හදනකොට කතා කරලා කියනවා ඕගොල්ලෝ ගිහිල්ලා කියන්න එපා මේක බුදුහාමුදුරු කියලා කෙනෙක් උගන්වපු ධර්මයක් හිතට කියන්න එපයි කියන්නේ. ඉස්සෙල්ල කියන්න කියන ඕගොල්ලන්ගේ දෙයියෝ තමයි මේක කිව්වේ. මම අරහෙන් තමයි ඉගෙනගෙන ආවේ කියලා. කාලය ගියට පස්සේ ඒක ඉගෙන ගනීවි කියලා කියනවා මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. ඒ වගේම ඔව් ඉතින් අර අපි බලමු යාප්පෙන් මේක මෙව කරා. මම මේ කියන විදිහ හොඳයි. ඔව් බොරු නෙවෙයි මෙව. මේක ටිකක් උඩර වැටි කියලා. මොකද කාටත් ඔව් කාටත් අනුකම්පාව තියෙනවනම් අර ගීසතිත් මං කිව්ව එකයි කරන්න තියෙන හොඳම දේ තමයි සතිපට්ඨානයට අරන්ගෙන එදලා දාන එක. ඔය චුට්ටි චුට්ටි හරි යොමු කරෝනේ. ඒක තමයි යුතුයකම්. ඒක තමයි වාග්කීම්. සුදස්සියම සුර ඒක තමයි ඒක. හොඳයි. එරුවන් සර්ණ ස්වාමීන් වහන්සේ. සනයි. මම හිතනවා අදට අපේ වෙලාව ඉවරයි කියලා. එහෙමනම් අපි අදට අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. මේ ධර්ම සාකච්ඡාවට වැඩමව අදාළ ආවේ පින් ඇතුළු කොහොමදරොත් එමෙණිවරුත් මම බොහොම දීපානමත් ගෞරවයෙන් යතන්ද ගෞරව බහුමාන කරන සමිනවන්සිට පින්නොත් මෑණියන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සංසේ මම වෙනුවෙන් ඒ කරපු ඒ කොහොමද කියන්නේ ඇගීම විශේෂයෙන්ම අගේ කොට සරකන සංසේ ඒක මං වගේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් ලැබිච්ච මහලොකු භාගයක් මහලොකු දෙයක් හැටියට මම සලකනවා. වගේම ඒ ලැබුණ ගෞරව නාම ටික ඔක්කොම මම මහාන කරපු නායක හාමුදුරුවන් මම පූජා කරන්න කැමතියි. වගේම මට දහම උගන්වපු සීලුම් ස්වාමීන් වහන්සේලාට සීලු දෙනාට මම ඒක පූජා කරන්න කැමතියි. ඔබ වහන්සේත් එක්ක ඇතුළත් වෙන අතම ඒ සෑම සිල් දෙනාටම ඒ පින් අනුමෝදනා වේවා. ඒ වගේම මාව සාදු සාදු
අපේ ආදරණීය අම්මට තාත්තට මේ පින් අනුමෝදනා වේවා. වගේම මේ සාදු සාදු ස්ථාන පූජා කරපු මේ වට ගිය පහදා කරපු උදව්පද කරපු තුන්දර ලොකු හාමුදුරුවොත් අපේ මහින්ද මහත්තයත් රංජනී අම්මත් ප්‍රධාන මේ සෑම සිල් දෙනාටම මේ පින් අනුමෝදනා වේවා. ඒ වගේම අද දරන සාකච්ඡාව තුළ අපි රැස්කරගත් සියලුම කුසලයේ පින් ඇති මහා සංඝ රත්නයටත් සාදු දැන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනවා මේ දාවි හාමුදුර. බොහොම සන්තෝසයි. ලොකු සතුටක් ඇති වෙනවා මේ දාවි හාමුදුර මේ කරන සේවය දැක්කහම. ඉතින් මට හම්බ වෙච්ච මුල් දවසක් සී වෙනවා අමත සිරි හාමුදුරන් ගල්ලෙනේදී මදියතලාවේ. ඉතින් ලොකු වීර්යයක් අරන් තියෙනවා, ලොකු ශ්‍රද්ධාවකින් ආපු ගමනක් තියෙනවා. ඉතින් ධර්ම දාණයට බොහෝම පිං මේ ලෝ සත්‍ය වෙනුවෙන් දහ පුරුදු කරගත්ත දහම කියා දෙන එකට මට තේරෙන්නේ විමල ඥාන ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා කියා දෙනවා වගේ හරි වටිනවා. මිනිස්සේ ඥානවන්ත කරන එකට ගැටලු තැන් පැහැදිලි කළා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සරහට යන්න ශක්තියක් ධෛර්යයක් වෙන එක ගැන කල්යාණ මිත්‍රත්වයෙන්. ඉතින් අපේ හාමුදුරන්ට ඉක්මනින් ඒ ධර්මයේ පරතරටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රැස් කරගත්තු දාර කුසලයෙන් ධර්ම දානමය කුසලයෙන් මේ පින නිවන් පිණිසම හේතු වෙන්න කියලා මෙයට සහයෝගය දුන්න හැම දෙනාටම බෝහාන්සෙට ආදරණීය දෙමාපියන්ට ගුරුවරුන්ට අපි එසේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සේම වේවා පෙරුවන් සරණයි. නම් පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අනුමෝදනාව කරන්නද? එමයි. ආයේ ස්වාමීනි අවසරයි ස්වාමීන් වහන්සේලා මෑණිවරු අපේ හිතවත් ධර්ම මිත්‍රන්ට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමටහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුණාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය සියලු දෙනා අප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්කියාවේ කුසලය හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ වෙනුවෙන් මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු.